සිද්දෙදි දෙපා වේවුලන උන් නවතිද්දෙන් ජයටඹ කරා අපි යමුකෝ රකමැද්දි. ඒ කවියත් මතක් කරමින් විශේෂයෙන් අපි අභියෝග කරනවා ඔය ඒ වගේ නෙවටුම් පරද්දපු අපට ලෝකේ දරුණුතම ත්‍රස්තවාදය එල්ටීටී සංවිධානය බෙල්ලෙන් අල්ලලා දනගස්සපු සිංහල ජාතියට ඔය ඕල්සිලෝ ජමියාතුල් උලමා කියන සංවිධානය මොන කච්චත්ද කියලා අපි අහනවා. අප්‍රේල් වෙනකොට අවසන් කරන්න කියලාත් අපි ඕක කරනවා. එහෙම නැති වුණොත් ඕල්සිලෝ ජමියාතුල් උලමා සංවිධානය හොයාගෙන අපි එනවා. නැත්නම් අඟුලකොල බැලස්ස රෝහණෙන් ආරම්භ වෙන්න සුළු මොහොතකට කලින් අපට දැනගන්නට ලැබෙනවා සමස්ත ලංකා ජමේතුල් උලමා නම් අන්තවාදී රැළ විසින් හෝ වෙන යම් කණ්ඩායමක් විසින් හලාල් ලාංඡනය ඉවත් කර ගන්නවා කියන තැනට මේ වැඩි ආසන් වුණාට පස්සේ සංවිධානය කරපු අය ඉවරයි කිව්වා. එහෙම කිව්වා. පෞද්ගලික දුරකථන වලට ඕනතරම් තරජනාත්මක දුරකථන පණිවිඩ ආවා. හැබැයි බය ආපස්සට හකුල ගත්තේ නෑ. එහෙම බය හකුල ගන්න වික්ෂුන් වහන්සේලා නෙමෙයි මේ අපේ හාමුදුරුවරු. ඒ නිසා ජාතියට ආගමට ඕනෑම සතුරු බලවේගයක් පැමිණෙනකොට ඉතා උසස් සඳමින් මේ වෙනුවෙන් ඉතා ඉහළින් මේ වෙනුවෙන් කැප වෙන ක්‍රියාත්මක වෙන භික්ෂුන් වහන්සේලා එදත් අදත් අපේ ශාසනයේ වැඩ සිටිනවා. මේ මුළු ශ්‍රී ලංකා තලයේම දෙවැන්න වෙන කොටසක් කරපු සංවිධානයක්. ඒ සංවිධානයේ උපසභාපති ඒ වගේම බෞද්ධ ආරක්ෂක පදනමේ විධායක අධ්‍යක්ෂක සිංහලකම ලොවට කියා දුන්නු වීර යතිවරයාණෙනි පූලියද්දේ සුදම්ම නායක හාමුදුරන් වහන්සේට අපි ආරාධනා කරනවා. ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නට බොහොම සතුටු සිතින් යුතුව කවුරු හයියෙන් සාදු නාදයක් පවත්වන වහන්සේ පිළිගත් මූලාසනයේ වැඩ සිටින කුඩාපල හාමුදුරුවන්ගේ පරිපුලේ වත්මන් යතිසලකුණ හැටියට අපි හැමදාම හඳුන්වන වර්තමාන මේ සියලු අභියෝග කරට අරගෙන මා සුවිශාල කාර්යභාරයක් ඉටු කරන මේ අභියෝගාත්මක අවස්ථාවේ මුලසුන දරමින් කටයුතු කරන අති ගෞරවනීය දෛතකාමී ගෞරවතර මහා සංඝරත්නයේ අවසරයි. එවැගේම මේ බොදුමහා සමුළුව සාර්ථක කර ගැනීම සඳහා මේ අභියෝගේ කරට අරගෙන වැඩ කටයුතු කරන මේ බලාතේ සුවිශාල සේවාවක් සිදු කරන අපේ ගෞරවනීය විහාරාධිපති පිළිගැනීම කතාව සිදු කරන නායක මාහිමිපාණන් වහන්සේ බොහොම නියමත් ධීතමානීව මේ කාරණාව සිදු කරමින් මේ නායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන ලබන උන්වහන්සේ ප්‍රධානව එවැගේම අපේ විමල ජෝති හාමුදුරුව අද මේ අකුණුකොළ පැලැස්සට අපිට බයක් නැහැ. අපි ඇවිල්ලා දැනුවත් කරපුවාම දැන් ප්‍රමාණවත් මේ පළාත ශක්තිමත්ව අරගෙන යන්නට පුළුවන්. බොහොම වර්තමාන යති සලකුණ හැටියට අපි හඳුන්වන අභිමන ජෝති හාමුදුරුව ඒ වගේම අපේ ගොඩාක් මහසෙන අපේ මහිතර නම කන්දාලෝක හරි අපේ හාමුදුරුව ඇතුළු දෛතකාමී ගරුතර මහා සංඝ රත්නයේ අවසරයි. දෛතකාමී පින්වත්නි අද මේ බුදුමහා සමුළුව අකුණුකොළ පැලැස්සේ සිදු කරන්නේ ඇයි කියන කාරණාව මහිතන බොහොම පැහැදිලි. ඔය ජාතියේ මුර දේවතාවුන් වහන්සේ කියන්නේ හාමුදුරුවන්ට පන්සලට තියෙන පොල් වත්තේ හතර සීමාව රකින්න හින්දා කියලා. නෑ ඒ හින්දා නෙවෙයි. හැබැයි ඒකත් රකින්න මතක තියාගන්න. එහෙම පොල් අරන් යන්න දෙන්නේ නෑ. ඒකත් රකින්න. හැබැයි ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා කියන්නේ මේ හතර සීමාව පන්සලේ හතර සීමාව රකින්න ඉඳා නෙමෙයි. උන්වහන්සේලාට ජාතිය මුරදේවතාවුන් වහන්සේලා කියන්නේ මේ රටට මේ ජාතියට මේ ශාසනයට සහ සිංහල භාෂාවට යම් කෙලෙහි නිකවක් එනකොට
යම් අභියෝගයක් එනකොට නොබියව ඉදිරියට ඇවිල්ලා නොබියව ඒ සඳහා පෙරමුණ අරගෙන කටයුතු කරන නිසා තමයි ජාතිය මුරදේවතාන් වහන්සේලායි කියලා අපේ හාමුදුරන්ට අපි ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා මම ස්වාමීන් වහන්සේ නමක් හැටියට ජාතිය නායක වෙන හාමුදුරු කෙනෙක් හැටියට මම කියන්නේ මට තියෙන රත්න හතරයි. ඒ රට පළවෙනි එක දෙවෙනි එක ජාතිය තුන්වෙනි එක සාසනය ඊළඟට මගේ භාෂාව මේ කියන රත්න හතර හැර අපින්න වෙන රකින්න දේවල් නැහැ විනාශ වෙන්න තියෙනවා නම් අපිට විනාශ වෙන්න තියෙන්නේ නැති වෙනවා නම් අපිට නැති වෙන්න තියෙන්නේ මෙන්න මේ කියන කාරණා හතර විතරයි ඔත් එහෙම මේ රට කාගෙද කියලා ඇහුවත් යාපනයේ කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි තරුණ ළමයෙක්ගේ නැත්නම් දුවෙක්ගෙන් ඇහුවත් එහෙම මේ රට කාගෙද කියලා මොන් කියන්නේ මොකද්ද දන්නවද යාපනයේ ළමයි කියන්නේ මේ රට දෙමළ රටක් කියලා. යන්න මඩකලපුවට පොතවිල්ලට පොතවිල්ලට කියලා අහන්න මේ රට කාගෙද කියලා. ඒ ඇත්තන් මේ රට කියන්නේ මේ රට මුස්ලිම් රටක් කියලා. අඟුණකොළ බලස්සෙමුත් ඒ වගේම සිංහල බෞද්ධ බහුතරයේ ඉන්න හැමෝගෙම අහනකොටත් මේ රට කාගෙද කියලා අහනකොට කියන්නේ අපෙන් අහනකොට විතරයි අපි කියන්නේ මේ රට කා කියලාද? අපි හැමෝගෙම රට කියලා. ඕක තමයි හෙනේ. ඕක තමයි හෙනේ. දැන් ඇති එහෙම හිතුවා. එහෙනම් මේ හදින්නේ වෙන ජාතිවාදී වැඩකටවත්ද? නෑ එහෙම ගන්න නෙමෙයි. මං කියන්නම්. අපි කියනකොට අපි ඔක්කොගේමලු. දෙමළු කියනකොට දෙමළු කියන්නේ දෙමළයිගේ කියලා. මුස්ලිම් එකක් කියන්නේ මුස්ලිම් එකගේ රට කියලා. අපි තමයි අපි හැමදා ධර්මී තලේ අගනුවර. ඕනෑම අගනුවරක තියෙන්න ඕනේ ඉන්න ඕන ප්‍රධාන ජාතිය. නිජබුම් මෛත්‍රිකාර ජාතිය. හැබැයි අද කොළඹ බලන්න අද කොළඹට වෙලා තියෙන වින්නේය අද කොළඹ තත්වය අතිශයින් භයානකයි අම්මේ කොළඹ අද සිංහල බෞද්ධයන් ඩයිති නැහැ සිංහල බෞද්ධයන් ඩ අද හිමි නැහැ කොළඹ 143ක් මුස්ලිම් 133ක් දෙමළ 123යි අම්මේ සිංහල අපි ඉන්නේ එහෙනම් අද රටේ අගනුවර සිංහල අපිට නැහැ ඔන්න හිතගෙන ඉන්න අපි ඔක්කොගේ රට කියලා. ඔන්න ප්‍රතිපලයි. ඇයිද පොඩි කාලේ ඉඳලා අපේ හාමුදුරනේ අපේ ඔලුට ගැහදුවේ ඕඩනේ. පුංචි කාලෙම පොඩි වුන් ඔලු හැදුවේ කොහමද? ලෝවේ සබා එකම දැයි ඈ දූ දරුවන් වේවා වාද මිලේ බේද මි ඔයි කිව්වේ. කොහොම කියලා තමයි අපේ දරුවන්ගේ සිංහල ළමයිගේ ඔලු ටික මොට්ටක රෙජිස්ටර් නෝන ගෙදරට ගිහලා රෙජිස්ටර් කරනකොට අපිට කිය ගන්න රුපියල් 5000ක් හැබැයි මුස්ලිම් කෙනෙක් විශ්වාස කරනකොට 1500 කෝඩිය තියෙන වෙනම જાති එහෙම වෙන්න බෑනේ ආගමික මතවාද අනුව නීති දෙකක් වෙන්න බෑ එකම නීතියක් වෙන්න මෙන්න මේවා බුද්ධි අංශය ලියා ගන්න ලියාගෙන ඔය ලොක්කන්න කියන්න හැමෝටම කියන්න හරි ප්‍රශ්නයක් මේ අගුණකොළ පැලැස්සේ ප්‍රකාශනයේදී කියුණා නීතිය හැමෝටම එක විදිහට නෑ කියලා පාසල් යනකොට පාසල් නිලැඳුම අපේ හාමුදුරනේ හැමෝටම එකයි. සපත්තු දෙක එකයි, ඇඳුම එකයි, ඕක ඔක්කොම එකක් වෙන්න ඕන. හැබැයි සමහර අය පුළුවන් දැන් තොප්පි දාගෙන යන්න, ඔළු වහගෙන යන්න පුළුවන්. ඒ රටේ නීතිය, අපේ රටේ නීතිය එක එක රට එක එක විදිහට බූදල්. අම්මා මැරණකයි යන්න දෙන්නේ නැහැ තෝ හෙල්මට් එක දාගන්න ආවෙ නැහැ කියලා. නෑ ඒ කමන්න එතුමලගේ නීතිය ඒක. ඔන්න නීතිය එතුමල රකින්න ඕනේ. අම්මා මැරුණා කියලා කතාවක් නැහැ. හැබැයි ඒක කො පොතවල වල ඒකකෝ හලාවත ඒකකෝ මඩකලපුයි ඒකකෝ වෙට්ටුම කඩ ඒකකෝ බේරුවල ඒක නෑ බේරුවල SSP මහත්තයාට DH මහත්තයාට කියලා තියනවලු දවසට පස්සරයක් මේ පල්ලියට යන්න තියන මුසල්මානුවන්ට ඒ නිසා මහත්තයෝ මේ අර තැටි තොප්පියත් එක්ක මේ හරි අමාරුයි හෙල්මට් එක දාගත්තාම ඒ නිසා අපේ කොල්ලෝ ලියන්න එපා පස්සරයක් යනවා නේ එහෙනම් ඔය තොප්පි ගලවගෙන යන්න කියන්නේ. හෙල්මට් එක දාගෙන යන්න කියන්නේ. නීතිය හැමෝටම එකයි. හෙල්මට් එක දාගෙන යන්න ඕන නම් එයාලගේ ආගමිකය කරන්න කියලා හෙල්මට් එක ගලවලා පාරේ යන්න බෑ. ඒ කවුරුත් ලියන්නේ නැහැ. අපිට තමයි දාන්න දෙන්නේ. ඔක්කොම එකම රටක්ලු. එකම ජාතියක්ලු. හැබැයි උන්ට වෙනම පොලිස් බලතල ඉල්ලනවා. වෙනම ඉඩම් බලතල ඉල්ලනවා. එතකොට ඒ අපි වෙනුවෙන්ද කතා කරන්නේ? එතකොට එයාට කවුරක්වත්ම පුක් කියන්නේ නැහැ. හැබැයි මම ජාතිය ගැන වැඩිපුර කතා කළොත් මේ දේශනේ එහෙම මේ ගාගලින්ද කටයුතු කළොත් කියයි හාමුදුරු කෙනෙක් කොළඹින් වඩම්බලා
මේ හාමුදුරුවෝ පන්සලේ හාමුදුරුවෝ විමල ජෝති හාමුදුරුවෝයි ගමේ හාමුදුරුවෝත් එකතු වෙලා මහා ජාතිවාදී දේශනයක් පැවැත්වුවායි කියලා. හොඳට මතක තියාගන්න මම මේ කියන හැම කාරණාවකටම වග කියන්නේ පෞද්ගලිකව මම සහ සිංහල රාවේ ජාතික සංවිධානයේ. ඒ හරන්න මේ සංවිධානය කරපු අපේ හාමුදුරුවරුවත් සංවිධානය කරපු තරුණ හාමුදුරුවරුවත් මේ වැඩි හාමුදුරුවරුවත් මේවට වග කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මොනවාරි ගැටලුවක් තියනවා නම් යන්නේ ඉස්සලා අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඒ නිසා සිංහලකම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හැමෝම හිතන්නේ මේ සිංහලකම කියන්නේ මහලජික් එකක් කියලා. සිංහල කියලා කතා කළොත් වැඩිපුරමම සිංහලකම ගැන කතා කළොත් අම්මේ මාව හඳුන්වන්න පුළුවන් හොඳ ලස්සන නමක් තියෙනවා. මොකක් කියලා? කවුරු කියලා? කමන්නේ ගොඩක් අය කියලා තියෙනවා. ඈ? වා කියලා කියන්නේ? ජාතිවාදී කියලා. හොඳයි. බුදුදහම ගැන විතරක්ම බණ කිව්වෝ. දැන් අපේ හැමෝටම ඉස්සරහට බණ කියන්න වෙන්නේ. දැන් බුදුහාරගේ බණ විතරක්ම කිව්වොත් එහෙම දිගින් දිගට අපි ආ වෙන මොකාගේ වගේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් ඒවා බෑ ඉස්සරහට. එදැන් බුදුහාරගේ බණම කියාගෙන 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 ගියාම කියන්නේ මොකද්ද? මේ හාමුදුරුවෝ නම් කවුද? කවුද? ආගම්වාදී හාමුදුරුවෝ කියන්නේ. පුදුම අතිලහුවක් නෙවෙයි. ඈ බණ කියන්නේ ආදිවාදී කියන්නේ. හකිමෙවතුමා කතා කරලා මහ ලොකුට කෑ ගහනකොට නීති විද්‍යාලයේ ශිෂ්‍යෝ බෞද්ධරයක් නීති විද්‍යාලයට බලෙන් දානකොට කවුරුවක්වත් ජාතිවාදී කියන්නේ නැහැ. එයාලට කියන්නේ මොකද්ද දන්නවද? එයාලට තියෙනවලු මානව හිමිකම්. ඊළඟ දැන් නැගෙනහිර මේ උතුරට එන්නකො. ඒ කියන්නේ මේ යාපනයේ පැත්තට යාපනයේ සම්බන්ධලා යාපනයේ ඉන්න ඩග්ලස් දේවානන්දර මෙයාලා කතා කරන්නේ අපි ගැනද? අපි ගැන නෙමෙයි. අපි ගැන කතා කරන්නේ නැහැ. එයාලා කතා කරන්නේ දෙවලාය ගැන විතරයි. එයාලගේ අයිතිවාසිකම් ගැන විතරයි. එතකොට එයාලට කවුරක්වත් නැයි අපිට. එයාලට තියෙනලු මානව හිමිකම්. හත්තිලවයි අපිට තමයි මානව හිමිකම් නැත්තේ. කිසිම මානව හිමිකමක් නැහැ. දැන් ওই ජිනීවා සමුළුවට ගිහිල්ලා එල්ටීටී ගෙන් වෙච්ච දෙමළායට වෙච්ච හානිය ගැන කතා කරා. මුස්ලිම් අයට වෙච්ච හානිය ගැන කතා කරා. එල්ටීටී ගෙන් වැඩිම හානි වුණේ සිංහල බෞද්ධ අපිට. කවුද අපි ගැන කතා කරන්නේ? ගමේ තමන්ගේ පන්සල හදනක නතර කළා. අපිට ඔක්කොම ගිහිල්ලා නාවත්කුලි කියන යාපනයේ ගම්මානයේ නාවත්කුලි කියන හන්දි අපේ හාමුදුරනේ 120 දිනේ ගිහිල්ලා බලෙන් දඬුවම් තාටිකක් සිවයි 109ක් කළා. 110ක් 15ක් 20ක් වුණොත් එහෙම මේක කොහොම වෙයිද? ඉඳ දෙන්න එපා. මේකයි මම මේ කියන්නේ. මේ කියන්නේ ජාතික රෙහි වෙන්න ගහන්න කුඩුපට්ටම් කරන්න කියලා නෙමෙයි. මේ කියන්නේ අපේ වැරදි හදාගෙන අපේ දේවල් රැකගන්න කියලා. මේ වගේ ප්‍රශ්න රටේ තියෙනවා. හවුනේ? හා ඉස්සරහා ගමන සිංහල පිටිපස්සෙ ඉන්නයි. අපි මොන ජාතියේද? හවුනේ? ශ්‍රී ලාංකික බෞද්ධ ශ්‍රී ලාංකික ජාතියලු. හා තාත්තේන දෙම ජාතිය නේ දෙකයි ඈ. තවත් දෙම ජාතියක් තියෙනවද? හා රටට ආදරය කරන ජාතිය. අනිත් අය රට ආදරය කරන්නේ නැති ජාතිය. මල්ල කෙලියනේ ජාති කොච්චරක් ඉන්නවද මේකේ? හොඳට මතක තියාගන්න මේ රටේ ඉන්නේ ඕනෑම රටක පිනත විශ්වාස කරනවද? ඕනෑම රටක ඉන්න පුළුවන් ජාති කීයකද? නිකන් මෙහාට ඉගෙන ගන්න හරි. එකයි. දැන් මේ අපේ රට කියමුකෝ. අපේ රට සිංහල බෞද්ධ රටන්නේ. එහෙනම් මේ රටේ ඉන්න ඕනේ ජාතියන් එකයි. එහෙනම් මොන ජාතියද? සිංහල ජාතිය විතරයි. එතන මුස්ලිම්යෙකුට මොකද වෙන්නේ? දෙවන ජාතියට මොකද වෙන්නේ? එහෙනම් යාලා ජාතියින් නෙමෙයි. අපි ජාතියින් කියන වචනේ අපේ හාමුදුරනේ භාවිතා කරන වැරදි. මෙයාලා හැම එකක්ම ජන වර්ගයක්. එහෙනම් රටක ඉන්න පුළුවන් වෙන්නේ එකම ජාතියකටයි. හැබැයි පුරවැසි භාවයේ ලැබෙනකොට ඒ හැමෝටම ලාංකික වෙන්න පුළුවන්. අනිත් ඒවා බුදුගීසෙන් ගහගෙන ගහගෙන එනකොට මොකද කිව්වේ? පන්සලේ හැංගුණේ අපේ හාමුදුරනේ අපේ පන්සලෙත් නේ මේ ඇඳයක්. ඒ වගේම මේ දොරයක හැංගුණේ. එහෙමයි ওই මට්ටිය අපි ආරක්ෂා කළ දුන්නේ. ওই හම්බයන් ටික ආරක්ෂා කළ දුන්නේ එහෙමයි. ඊට පස්සේ රජතුමාට කියලා ගත කිව්වා මේ අපිට ගහනවා අපිව බේරගන්න කියලා. ඊට පස්සේ කවුද අපිට ගහනවද? එන ඔන්න ඔය අක්කරේ පැත්තේ තියෙන ඉඩම් ටිකයි කියලා පදිංචි යාලා කියලා. හැබැයි කොන්දේසියක් කිව්වා. පරම්පරා තුනක්
मुस्लिम प्रधान सिंह මේ ජාතියෙන් එකතු වෙන්න ඕන රට හදන්න මේක වෙනම කතන්දරයක් හැබැයි ඒ තුල සිංහල ජාතිය නැති කරනවා නම් ඒකවත් අපි එරෙහි වෙන්නට ඕනේ අද බලන්න සිංහල ජාතිය නැති කරන්න ක්‍රිස්තියානි කාර්යය එකතු වෙලා කරන දේ මම කියන්නම් ක්‍රිස්තියානි කාර්යය දැන් මේ දවස්වල අපේ හාමුදුරනේ රජයේ පුහුණු කරන පවුල් සෞඛ්‍ය නිලධාරීන් ටික පුහුණු කිරීම බාර අරගෙන තිබෙන්නේ යුනිසෙෆ් එකේ ඒ කියන්නේ යුරෝප රටවල වල සල්ලි වලින් යුරෝප රටවල සල්ලි මේ අර පුහුණු කළ මොකද කියන්නේ උඹලා කියපල්ලා ඔය ආර්ථිකය දැන් ටිකක් හරි අමාරු හින්දා දරුවෝ හදන්න එපා කියලා ඒ හින්දා ඔන්න එක කාලයක් ආවා පුංචි පවුල ඈ දැන් ඔය ඉස්තරම් වෙලා තියෙන්නේ දැන් කොළඹ නැහැනේ ඊළඟට අකුණු කොළ බලස්සම ඊළඟට කතරගමට ඊළඟට දිස්සමාරාමෙට හොඳට මතක තියාගන්න तलाकोट වයසක අම්මකනේ ආමුදුනේ මොකද්ද 12 කියන්නේ මට දාන්න අපේ ආමුදුනේ එල්ලා දී කරන්න කිය බස් එක පාර ගත්තා ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මේ වෙලාව සිහිපත් කරන්නට ඕනේ මෙන්න මේ වගේ උපක්‍රමශීලීව කටයුතු කරගෙන යනවා ඒ නිසා මේ බොදු සමුළු මේ දැනුවත් වීමත් එක්ක විශේෂ අරමුණ අපේ ආමුදුනේ කිව්වනේ නේද අපේ ආමුනේ හලාල් ගැන දැනුවත් වීමත් එක්ක මම මේක මේ ಜಾති විනාශ කිරීමේ මුසල්මානු පැත්තට දාලා තියෙනවා. ඒ අතරතුර අපිට පේනවා මේ පොප්සිකල් දැනට ඉන්නේ ගහලා නැත්තන් ඉන්නේ මහතුරු කරුණාවේ කියනවා පොප්සිකල් එලවලා දාන්න. මේ හලාල් තියෙන බාන්න මේ හලාල් වලට අස්සේ මොන මකුලටද විකුණන්නේ? ඔකරන් යනවා එළියට. වෙනදාන් කරන නෝන හලාල් ලාංජන ප්‍රතික්ෂේප කරන මෙතන ගානකොට ඒ අස්සේ මේ අස්සේ බිලිබා ගන්න එන්නේ. ඕකේ යන සල්ලි ටික දන්නවද කොහරද යන්නේ කියලා? ඕකෙන් ගන්න එකකින් යන්නේ රුපියල් 25 රුපියල් 5 10 යන්නේ ওই උලමා කියලා සංවිධානයට අපේ හාමුදුරනේ. ඕකෙන් තමයි මේ කූරකල විනාශ කරන්න. ඕක තමයි මේ පොතු බිල් විනාශ කරන්න මේ තාත්තේ උදා වෙන්නේ. හරාලාන්ද ප්‍රතික්ෂේප කරනකොට විකාර සිද්ධ ගන්න උත්සාහ කරන්න එපා. එනිසා පොලිසිය මාතුරුගේ අපේ අයින් කරන්න ඉස්සල්ලා එයාලට කරුණාකර මේ දඬ නැතුව කරාන කරුණාකර මෙතන ඉවත් වෙන්න. මේක කරන්න එපා බඩගින්න නෙමු අපි. ඕක අයින් කරන ඔයාලා කියන්නේ විකිනෙන්නේ නැහැ කියලා. විකිනෙන්නේ නැහැ කියලා කියලා මේක යම් ස්ථාවර තත්වයකට එන්න අපිට උදව් කරන්න. ව්‍යාපාර පාඩු වෙන්න පුළුවන්. අපේ ජීවිත අහිමි කරගෙන අපි මේ ටික කියන්නේ අපේ හාමුදුරනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අවස්ථාව ගන්න. ඉතින් ඒ නිසා චුට්ටක් ඒ සඳහා අවස්ථාව යොමු කරගන්න. ඒ හොඳයි. ඒකේ අපි සංවිධායක මහතුරු බලාගැනෙමි. හොඳ සික් හලාල් නැති එක කරගෙන එන්න අපි ඔක්කොම ගන්න. ඕකේ දෙන ඔක්කොම ටික සිංහල නාමයෙන් ගන්න සූදානම් හරියයි නැති අයිස්ක්‍රීම් එකක් කරගෙන එන්න අපේ ගාන කියලා ඉල්ලීමට ප්‍රතිචාර දැක්කේ පිළිබඳ ස්තුති වෙනවා ස්තුතිවන්ත වෙනවා ඉතින් ඒ නිසා ඔය ඔක්කොම රිටර්න් කරන්න රිටර්න් කළා කියන්නේ මේවා කවුරුත් ගන්නෙ නෑ කියලා නේද අපේ හම්තුනේ එතකොට ඕකේ අයිස්ක්‍රීම් එපා කියන්න ඕනේ නෑ ඕක තියන හලාල් වයින් කියලා දෙන්න කියන එතකොට අපිට ඕක විකුණන්න පුළුවන් හොඳයි ඒ ස්තුතිය අපි පුද කරන ගමන්
මුසල්මාන මේ ජාති විනාශ කරන්න කියලා නේද දන්නවා ඊයේ පෙරේදා දැන් අපිත් සොයනස අලුත් ඇඳුම් ගන්න සියලුම දෙනා දැන් මේ දවස්වල සූදානම්නේ නේද හැමෝම අලුත් ඇඳුම් ගන්න සල්ලි එකතු කරගෙන කොළඳින් කරලා මේ හැම දෙයක්ම කරලා සල්ලි එකතු කරගෙන සූදානම් වෙන්නේ මොකටද අලුත් ඇඳුම් ගන්න කොහරද අලුත් ඇඳුම් ගන්න යන්නේ ඈ අතර මුස්ලිම් කඩවලු බලන්න හඳුරන්නේ මුස්ලිම් කඩවලු යන්න හැම නැඳුම් ගන්න මේ පැත්තේ තාම නැහැ මම හිතන්නේ නෝලි විත් අරවා මෙහෙම ඒ නිසා දැන් තියෙන ඔය ෆැෂන් බාක් නෝලි විත් ඈ ඊළඟට ඔයගේ මහා ගණනාවක් තියෙන ඇඳුම් සම්බන්ධව තියෙන මේ මේවා දේවල් වල කොන බැක්ක ගොඩක් යනවා ඊයේ පෙරේදා ඔය නෝලි විත් එක ගියා මම ගියා වෘත්ති අලුත් ඇඳුම් ගන්නකොට නෝලි විත් එකෙන් දුන්න ටොපිය ඒ ටොපිය තිබුණා කාන්තාවට දෙන්න ඇඳුම් ගන්න යන්නේ ඔය ටොපිය කෑවනම් අල්ලා දෙවියන්ට විතරයි පිහිට වෙන්න පුළුවන් අපේ කිසිම දෙවි කෙනෙකුට පිහිට වෙන්න බෑ ඇයි ඔය ටොපිය තිබුණා මිලික් ඇසිඩ් එක ඈ මිලික් ඇසිඩ් එකක් තිබුණා ඔය ඇසිඩ් එක සහිත ටොපිය කෑවහම ගර්භාෂයටමයි හානිදායක වෙන්නේ ඊළඟ දරුවා හදනකොට දරුවා වඳ කිරීම සඳහා මේ වගේ කටයුතු සිදු කරගෙන ගියා ඊළඟට අපේ තරු ළමයට මතක් කරන්න ඕනේ තුන් වේල බත් කාපු ළමයි අද රැට කන්නේ බත් නෙවෙයි රැට මොනවද කන්නේ රැට කන්නේ කොත්තු වැඩේ තියෙන අපේ කඩවල නෙමෙයි මේ කොත්තුව ගන්නෙ අපේ කොත්තුවට වඩා හම්බු කොත්තු රසයි මං කියන කොහොමද රස වෙලා තියෙන්නේ කියලා කන්නකෝ මේවා දැනගෙන කෑවොත් ඉතින් අල්ලා දෙයියගේ තව පිට අපේ හාමුදුරනේ කොළඹ කොත්තු කඩ හතර වටලලා දෙකක් අල්ලගත්තා මොකද්ද මේ කොත්තුව ගහනකොට සිංහල මිනිහෙක් කොත්තු ඉල්ලුවොත් එහෙම මොකද්ද කරන්නේ ඒ කොත්තු ඉල්ලනකොට අර ඩප්පි ඩප්පි දීලා දිනා බර තෙල් දානවා ඊළඟට චීස් දානවා මෙලෙන් එක එක දේවල් දානවා අප දානවා බොහෝ දේවල් දානවා ඔය අතර තුන තුන මිලි කැසිට් එක 100 900 දෙකනේ E296 E296 කියන මිලි කැසිට් එක තියෙනවා මේ මිලි කැසිට් එක මුත් හැඳි දෙකක් විතර දානවා දාලා කොත්තුව ගහනකොට තාලෙට මේකේ තියෙන මාස්නික හොඳට මෙලෙක් වෙනවා මේකේ තියෙන අර සම්පූර්ණ රොටි කැරිටි ඔක්කොම මෙලෙක් වෙනවා ඒ කොත්තුව පුදුම රසක් රසයි තමයි මේක කෑවොත් එහෙම ඊළඟ දවසේ විවාහ වෙලා නම් දරුවන් හදනකොට ඒ හැදෙන දරුවා එක්කෝ මගදී නැති වෙනවා එහෙම නැත්නම් දරුවන් හදන්න බෑ කියලා ප්‍රශ්නයක් ඇති ඒ නිසා මේවා අතිශයින් බරපතල කාරණාවක් අපේ හාමුදුරු දන්නවා දැන් මේ බුත්තල බුත්තල මේ දවස්වල මහා බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා බුත්තල ඊයේ පෙරේදා ඔයද ලව සිටි වගේ කඩ තියනද මුස්ලිමානෝ දාපු ඒ මුස්ලිමානෝගේ කඩවල තියෙන අලුතෙන් සපත්තු ජාතියක් ඇවිල්ලා ඒ සපත්තු ජාතියේ ඔය කාන්තාවන්ගේ යටිපතුල් පැලනවට තමයි ඒක තියෙන්නේ මොකද්ද යටිපතුල් පැලනවට තියෙන්නේ අර පෙපර්මින්ට් එකක් කෑවහම අර තියනවනේ බොහොම හොඳ සිසිලස ආන් ඒ වගේ අර කකුල් පැලනකොට මේ සපත්තු දැම්මම බොහොම හොඳ සිසිලසක් තියෙනවා සතියක් විතර තමයි මේ සිසිලස තියෙන්නේ දැන් මේක අරගෙන බලපුවාම මේක අරගෙන බලපුවා මොකද තත්වේ මේකෙ තියන්නේ අම්මේ ගෑස් එක මේ ගෑස් එක අර පැලිච්ච විලම්බුවේ තියෙන පැලිච්ච හමෝලෙන් ඇතුළට ගියාම ගෑනු ළමයිගේ බලපාන කොඳුරාරටියටයි වකුගඩුවලටයි මේ යෙපෙරද නැති වෙච්ච ડોક્ટર හරිස්චන්ද්‍ර අපි එතුමාට පින් දෙන්න ඕනේ එතුමා තව ටික කාල ජීවත් වුණා නම් අපිට ලොකු ශක්තියක් එනවා ඒ ඇත් එක මේ දවස්වල පරිශ්‍රණය කළ තිබෙනවා මේක මම බරපතල ගෑස් එකක් කියලා දැන් නීතිපති ගාවට දාලා තියෙනවා මෙන්න තත්වි ඊළඟ අපේ කොල්ලන්ගේ ඉනේ බඳින පටි ඔය ලව සිටි වලින් අර වගේ මේ වගේන් ගන්න ඉනේ බඳින පටි දැන් අපේ පටි රෝල් මතක තියාගන්න ඔය අලු පටියක් ගන්නකොට සාමාන්‍ය සිංහල කඩේකේ පටියක් ගන්නකොට පුතේ කීයක් හිල්ලිදලා තියනවද හතරක් නේද ලහතරයි තව එකක් ඉඳ වැඩි මදීලා තව එකක් ඉඳ ගන්න එපේ අර පටිය ගත්ත මිනිහට බැන බැන තමයි ඊළඟ ඉල විඳ ගන්න තව එකක් විඳ දෙන්න බැරුණාට ඒකට රුපියල් 50ක් යනවායි කියන නේද මේ තත්ත්වයේ උදාහරණකොට මේ පටියේ තියෙනවා හිල් 8ක් හිල් 8ක් මං කියන්නේ හලාල් තැනට එන්න මෙයාලා කරගෙන ආපු වැඩපිළිවෙල හොඳට අහගන්න හරි අමාරු යහගෙන ඉන්නකොට මොකද මේ ආවේ එක වෙන හලාල් ආපු එක නෙමෙයි මේ හලාල් එන්න මෙන්න මේ වගේ පසුබිම තමයි හදාගෙන ආවේ ඒකයි මම මේ කියන්න හදන්නේ
එහෙම යාල මොකද කරන්නේ දැන් මේ පටි ඉනේ වැදගත්තාම දෙපැත්තේ තියෙන රසායනික ද්‍රව්‍යයක් තියෙනවා මේක දවස් දෙකක් බැඳගෙන හිටියාම දවසක් දෙපාරක් කරලා බැඳන් හිටියාම ඇති කියලා ප්‍රමාණවත් කියලා කිව්වා මේක බැඳගෙන ඉන්නකොට මේ කොල්ලන්ගේ වකුගඩු සහ උෂණ කෝෂවලට විස සහිත දේවල් ඇතුල් වෙන විදියට තමයි මේ බඳ පටිය සකස් කරලා තියෙන්නේ ඔන්න ස්වභාවය මේවා සාක්ෂි සහිතව මාගේ මේ ෆයිල් එකේ තියෙනවා මේ කියන හැම කාරණාවක්ම බොහොම සාක්ෂි සහිතව ඉදිරිපත් කරලා තියෙන කාරණාවන් මේ සියල්ල දැන් නීතිපති ගාව තිබෙනවා නීතිපති ගාව මේ කාරණා තිබෙන එළියට දෙන්නේ නැහැ ජාතිවාදී හැවිස්සෙනවලු එයාලා මේවා හදන්න හොදයි නේද ඒවා අපි ක්‍රියාත්මක කරන්න ගියව තමයි ප්‍රශ්නේ ඊළඟට ওই ගෑනු ළමයි තරාබු ගන්න මුදු ගන්න ওই ඉමිටේෂන් බඩු ගන්න යන ලව පොඩි පොඩි කඩවල් තියෙනවනේ මුස්ලිම් මුස්ලිම් කඩවල් වලට යනකොට දැන් මේ ගෑනු ළමයි විදිනවා අපේ හාමුදුරනේ සෙන්ට් එක මේ සෙන්ට් එක විද්දාම මේ ගෑනු ළමයට ඇතිනවා මහ පුදුම විදිහට ආගෙන මෙයාලා එකතු කරනවා කොළඹට කොළඹ අපේ හාමුදුරනේ මෙයාලා එකතු කළා මේ විහාර මාදී පාක් එක මේ පැත්ත වෙන්නේ එල්පීටි පැත්තේ අම්බලංගඩ පතපල හිටිය උපාසකම්ම කෙනෙක් මේ උපාසකම්මක් කියා මේ උපාසකම්වල වයස අවුරුදු 65ක් විතර ඇති කෙසුත් හොඳම පැහිලා මොන එහෙම් මාද කෙස්තවලා නන්දා මෙයා දැයිද කියලා තිබ්බා මේ උපාසකම්ම තිබ්බලු හාමුදුරනේ කොන්දි කැක්කුම මේ කොන්දි කැක්කුම හොඳ වෙන්න දවස් 7ක් පොදු පූජා තිබ්බා ඒ කොන්දි කැක්කුම හොඳ වෙන්නේ නැහැ අතෝසේ බාර කොල්ල කැක්ක මොන්දේ පොදු පූජා තියෙනයි කියලා තිබ්බෝ ඔය කොල්ල කැක්කම වැඩි වෙනවාමයි ඇයි කොන්දේනේ අරමුණලා තියෙන බෝධි පූජා තියෙන අරමුණ වෙන්න ඕනේ තුරුණුවා තුරුණුවා පැත්තක දාලා කොන්ද අරමුණ කරන බෝධි පූජා තිබ්බාම බෝධි පූජා ප්‍රතිඵල ගන්න හම්බෙන්නේ නැහැ ඉතින් මේ උපාසකම් වෙද්දී කෙස්බෝල් වලට නෑනේ දැන් මෙයා මොකද කරන්නේ පොවිදෙවි හිතේ ඉන්නකොට මේ මුල් ධර්මවාදී කාන්තාව ගෙදරට රින්ගුවා අර පොඩ්ඩේ කුත් අරගෙන ඔළුවක් වහගෙන ගෙවල් ගහන එනවා ඇවිල්ලා කියනවා උපාසකම්ම ගෙවුවේ කොන්දේ කැක්ක මොහොද වෙන්නට නම් කොළඹ තියෙනවා විහාර මහා දේවි පාක්කික යාත්‍යාව අපි ඒකට යමු ඒකට ගියොත් හොඳ කරගමු කියලා උන්නේ ගියා බස් එකක් අරගෙන ගියා ගියාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ ඒක කරන්නේ ජෝසප් කියලා පාස්ටර් කෙනෙක් කොළඹ දැන් උන්නේ මොකද කරන්නේ දැන් බබල් දාලා දැන් සෑහෙන මේ වගේ වැදිකාවල වැඩ නැස්ති. දැන් අපේ ආම්ලුනේ මේ යකා අපේ යක්කු ටික ඔක්කොම හොරකම් කරනවා. අපේ යක්කු කියන්නේ ඔය හීරි යකා, ගලා යකා කියන අපේ සිංහල යක්කුනේ මුන් ටික ඔක්කොම හොරකම් කරනවා. මෙයා කියන වැදිකාව ඉදලා හීරි යකාගේ නාමය. ඔය කොන්දේ කැකුමේදී උපාසකම්මට මේ යක්ෂයෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ යක්ෂයා දුරු වේවත්. ඒ යක්ෂයා කියන්නේ මේ බුදුහාමුදුරන්. බෞද්ධකම අතාරින්න කියලා කියන්නේ. ගරායකාගේ නාමයේ මේ අක්ෂා දුරු වේවා. ජේසුතුමාගේ නාමයේ මේ අක්ෂා දුරු වේවා කියලා කෑ ගැහුවා. දැන් මේ උපාසකම වයසයිනේ මේ වහල බය වෙලා වෙනම දිස්ත්‍රික්කයකට ගිහිලා අන්තිමේදී දිස්ත්‍රික්කයක් හැදෙන්න පටන් ගත්තා. දැන් කතරගම කියලා දිස්ත්‍රික්කයක් දුනා මොකද කරන්නේ? ඔළුව නේ ඔළුව කඩලා දාන්නේ මම. පොණ්ඩේ ක ඔළුව කඩලා දානවා. පොණ්ඩේ කඩා දාලා හතර නේද බිම දිගා වෙලා වටේ කරකලා වැඳලා වැඳලා ඇවිල්ලා කියලා දුවගේ මොකද්ද බම්මන් කළේ කියලා මෙලෝදයක් ගන්න. ඒ කියන්නේ දෘෂ්ටියකට ගියාම එහෙමයි. දෘෂ්ටි වැඳනවා මේමයයි. මේ උපාසකම්ම දෘෂ්ටි උනා හොඳ අවස්ථාව. ආයේ පන්සල්ට කියලා නටන්න දෙනවා ඈ. පරණ කාලේ නටපු ඈ. ඒවත් ඉතින් මතක ඇතිනේ හුන්දා ඇතිනේ හොඳට නටුවා. හුන්දා හොඳට නටුවා නටුපේගේ ප්‍රතිපල සින්දු එකහමාර කරගෙන නටුවා. සින්දු එකහමාර ඉවර වෙනකොට උන් දැ කලන්ත හැදිලා වැටුණා අපේ හාමුදුරනේ වැටුනේ එතරම් මැරිලාමයි ඒකයි තියෙන බරපතලකම ඔන්න ඉඳලා එකතු කරන දෙවියෝ හොද කරනවා කියලා එකතු කරන අය පොළඹට එකතු කළා මරව දාන්නවා එකතු කරන්නේ ඒකයි කියන්නේ අපේ හාමුදුර කෑගාලා ඒක නෙරෙයි වෙන්න කියලා දෙවියන් වහන්සේ හොද කරගන්න බැරි වුණාම ඔය මැරව දැම්මේ නුවර හිටිය තීත කෙනේ ඒ තීත නැතුම් ගුරුවරේ නැටුම් ගුරුවරේ මේ නැටුම් ගුරුවරයා මොකද කරේ නැටුම් ගුරුවරයාත් මොකද කරන්නේ මේකට ගියා මහත්යාග වෙන හොද කරා මහත්යාග වෙන හොද කරා ඔය මහතුරුංග ලෙඩවද කියන නෝල්ලාටිය පරිසංගේ මෙයා මොකද කරන්නේ එබීට ගියා යාඥාවර කොළඹ ඔය ටියුෂන් එක ගන්න ගිහලා ළමයි ටික දාලා අම්මලා ටික එකතු වෙනවනේ
उपसभापति पूज्य पूलिया सुदम हामद्रवान वहां से
ප්‍රදේශයේ අපේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති හාමුදුරුවන් වහන්සේ සංවිධානය කරන්ට යදුණු චන්දාලෝක හාමුදුරුවෝ නන්දාලෝක හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි දෑහිතකාමී ජාති මාමක ශාසන මාමක පින්වත්නි අද බොහෝ වේලාවක් පින්නතුන් කරුණු කාරණා දැන කියාගත් නිසාම අපගේ අනුශාසනා විතාමත්ම කෙටියෙන් සිංහල රටේ ජාතික සංවිධානයේ අඟුල්කොළ පැරැස ශාඛාව පිහිටුවීම සහ ඒට සුබපැතුම් එක් කරන්න කියලා අපේ ඉන්දරතන හාමුදුරුව මතක් කළේ ආරාධනාවත් සමග ඉතින් මේ සිංහල රටේ සංවිධානයේ ව්‍යවහය පිළිබඳව මෙහි බිහිවීම පිළිබඳව විතාම කෙටියෙන් සහ ඉදිරි කටයුතු පිළිබඳව ඉතාම සුළුවෙන් මතක් කරමින් අපි අනුශාසනා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි ඔබට මතක නම් අනගාරික ධර්මපාලතුමා මේ රටේ සිංහල බෞද්ධය වෙනුවෙන් කතා කරලා හඬක් නගලා ඒ ගෙන ගිය ජාතික ව්‍යාපාරය එතුමාගේ අවසන් වුණායින් පස්සේ මේ රටේ සක්‍රීයව මේ ජාතික ව්‍යාපාරය සිංහලයන් වෙනුවෙන් බෞද්ධයන් වෙනුවෙන් හඬ නැගෙනවා අපි දැක්කේ නැහැ ඉන්පසුව ගෞරවනීය ගංගොඩවිල සෝමහාමුදුරුවන් වහන්සේ මේ ජාතික ව්‍යාපාරය පනපවලා මුළු ලංකාව පුරාම ධර්ම දේශනා කරමින් මේ ජාතිය අවදි කරමින් උන්වහන්සේ මේ ජාතියට නායකත්වයේ දෙමින් සිංහලකම බෞද්ධකම පිළිබඳව කතා කරන්න ක්‍රියා කරන්න ඉගැන්නුවා අනේ ඉගැන්නපු ක්‍රියාව ඒ උගන්නපු ක්‍රමවේදය හරහා මේ රටේ සිංහල බෞද්ධයෝ නැගිටින්න පටන් ගත්තා හැබැයි ඒ ආරම්භයත් එක්ක ගෞරවනීය ගංගොඩවිල සෝමහාමුදුරුවන් වහන්සේව අපවත් කරන්න යෙදුන හේතුව තමයි උන්වහන්සේ මෙලක් ධර්මීය තලය තුල වැඩ සිටියා නම් අද වෙන විට මේ එක එක අන්තවාදීන්ට මුසල්මානු අන්තවාදීන්ට කතෝලික අන්තවාදීන්ට ක්‍රියාත්මක වෙන්න බලාත්මක වෙන්න තියන්නේ නැහැ කියන කාරණාව හැමෝම දැනගත්තා. ඒ හේතුව නිසා උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව මේ රටේ වියකෙමින් තිබුණු ජාතික ව්‍යාපාරය මේ රටේ විනාශ වෙමින් තිබුණු ජාතික ව්‍යාපාරයට පණ පොවන්න අපේ වර්තමාන කාලයේ මරණ තර්ජනයට ලක් වෙලා සිටින අපේ ගෞරවනීය පූලියදී සුදම් මහමුදුරුවන් වහන්සේ එවැගේම අපේ සිංහල රාජ්‍ය ජාතික සංවිධානයේ සභාපති අක්මිනේ දයාරත්න හාමුදුරුවන් වහන්සේ තමන් වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හැර දාලා ජාතික ශාසනය වෙනුවෙන් මම වැඩ කරනවා කියන අදිෂ්ඨානයෙන් යුතුව අපි සිංහල රාජ්‍ය ජාතික සංවිධානය හදලා මේ රටට පැහැදිලිව ප්‍රකාශ කළා එදා හලාවතට ගිහිල්ලා පොලිස් නිලධාරීන්ව කපලා මරණ කොට මුස්ලිම් අන්තවාදියෝ ග්‍රීස් යකාගේ නාඩගමින් මේ රටේ මුස්ලිම් ත්‍රස්තවාදී ස්ථාපිත කරන විට අපි කොළඹදී ප්‍රකාශ කළා මෙන්න ලංකාරණීය තලය තුල මුස්ලිම් ත්‍රස්තවාදයක් ක්‍රියාකලාප වෙනුවක් නැහැ ජාතිය ශාසනය සුරකීමට හොඳ බෞද්ධයෙක් වීමට හොඳ උපාසකෙක් හොඳ උපාසිකාවක් වීමට ඒ උපාසක ගුණධර්ම පුරලා අවසානයේ නිවන් අවබෝධ කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න මේ පිරිසත් එක්ක එකතු වෙලා අපේ ජාතිය ශාසනය රැකගන්න හැටියට මතක් කරනවා මේ වෙලාවේදී බිහි වුණු මේ අඟුරුකල පැරණ සිංහල රාජ්‍ය ජාතික සංවිධානයේ ශාඛාවට අපේ සිංහල රාජ්‍ය ජාතික සංවිධානයේ සභාපති අක්මිනේ දයාරත්න හාමුදුරුව මහලේකම් මැඩිලි පඤ්ඤාලෝක හාමුදුරුව අපේ උපසභාපති පූලියදී සුදම් හාමුදුරුව සෝභිත හාමුදුරුව ඉන්ද්‍රරත්න හාමුදුරුව ඇතුළු කොට ඇති ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ සිංහල රාජ්‍ය ජාතික සංවිධානයේ සමස්ත සුබපැතුම් මෙසේ එක් කරමින් ඔබ සැමට සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය රැකගෙන මේ ලක් ධර්මීය තලය තුළ අභිමානවත් ජාතියක් විදිහට තවත් බොහෝ කලක් වැජ වෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව කුරුරුවන්ගේ රැකවරණය සැලසේවා කියලා අවසන් කරනවා තෙරුවන් සරණයි අගුණකොළ පැලැස්ස නගරයේ සීමාව තුළ ඒ අටවගෙන යන ක්‍රිස්තියානි පල්ලිය එතනින් ඉවත් කිරීම සඳහා අගුණකොළ පැලැස්ස පොලිසියේ ගරු ස්ථානාධිපති දුමනි මේ නීති විරෝධී ක්‍රියාවක් මේ අහල කිසිදු ක්‍රිස්තියානි පවුලක් මේ පොලිස් ස්ථානාධිපති දුමා මේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙලා ඒ නීති විරෝධී ක්‍රියාව ධාමය ලබන සතියේ බදාද වෙනකොට වහ වහාම අඟුණකොළ පැලැස්ස නගරාසන්නෙන් අයින් කරගත යුතුමයි එහෙම නොවුනොත් මේ සිංහල රාවයේ මේ අද මෙතන රැස්තුණු මේ දහස් සංඛ්‍යාත ජනතාවට වඩා ජනතාවක් ලබන බදාද අඟුණකොළ පැලැස්ස මේක රාසී කරනවාමයි මේ වැඩකුත් එකම තමයි මේ ලිපි ලේකන අපේ සභාපති ආමඳුරන්ට ලේකම් මාර්ගයට බාර දෙන්නේ අපේ විමලජෝති ආමඳුර කියපු කාරණාව සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිතුමා එවැගේ ප්‍රාදේශීය ලේකම්තුමිය එවැගේම ප්‍රාදේශීය සභාපතිතුමා දැඩි අවධානය යොමු කරන්න අනවසර නීතියානුකූල නැති කිසිම යාක්ෂා මධ්‍යස්ථානයක් ලංකාවේ නීතියට අනුව මේ පවත්වන්න පුළුවන් කමක් නැහැ ඒ චක්‍රලේඛනේ අද මම පොලිස් ස්ථානාධිපතිතුමාට දීලා යන්නම් ඒ
මගිතන ඒ චක්කලේ කියනට අනුව මොනම හේතුවක් නිසා ඔක්ක ගැටුම් ඇති වෙන විදිහේ වැඩසටහනක් කරන්න බෑ ලබන බදාදර වෙන කලින් ඔබතුමාලා නීතිමය පියවර ගන්න ඒක ජාතියකටවත් ආගමකටවත් එරෙහිව කරන වැඩක් නොවන බව මේලා කාරණක සිහිපත් කරනවා අභිනව සිංහල රාවේ ජාතික සංවිධානයේ ගරු සභාපති එවැගේම ලේකම් ස්වාමීන් වහන්සේ සහ භාණ්ඩාගාරිකතුමාට අපි ආරාධනා කරනවා මේ නිල වශයෙන් සිංහල රාවේ ලිපි ලේඛන සහ සමාජිකත්වයේ බාර ගන්න හැටියට ජාතික සංවිධානයේ සිංහල රාවේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක යක්කල මොලේ පවරහාබුදුන් ආරාධනා කරනවා මේ ලිපි ලේඛන සියල්ල අගුණකොළ පැලැස්ස සිංහල රාවේ ජාතික සංවිධානයේ සියලුම නිලධාරී ස්වාමීන් වහන්සේලාට බාර දෙන හැටියට अभियोगात्मक पणिविडया මොකද පොලිසියට බලපෑම් වෙනවා ඒක ඇත්ත අපි දන්නවා පොලිසිය ආරක්ෂා කරන්න අත්දැකලා දිනන සිංහල බෞද්ධින්ට දැන් පහුගිය කාලේ රත්නපුරේ හරක් ලොරියක් ඇල්ලුවාට පස්සේ මේ ඉක්කොයි මාත්‍යක් කියනවා මේ හාමුදුරුවයි අපිට බයිනෝ අරේ පෞසියා කතා කරනවා මට දැන් ෆෝන් එකෙන් තද වෙනවා දෙන්න දෙපැත්තේ මං කොහෙද මං කතා කරන්න ඔහෙට මේ හොර වැඩේ නවත්තන්නනේ පෞද්ද කතා කරන්නේ මොකටද හරක් ලොරිය රිලීස් කරන්නලු මේක මේ අතහැරලා දාන්නලු මං කව පෞසි නෙමේ පෞසිගේ මහයකා ආවත් මේ හරක් ලොරියන්න දෙන්නේ නැම පෞසි කියන්නේ කවුද පෞසි කියන්නේ කවුද හරක් ලොරියක් නීති විරෝධීව ගෙන යනවන පොලිසියෙන් අල්ලන්න ඕන ඒක බැරි නම් අපි නීති අපි ස්වාධිපත්ති බලය අතන ගන්නවා මට පොලිසියෙන් ඕනේ හරක් ලොරිය අල්ලන්න කොල්ල 10ක් එක පාරට ගියාම හරක් ලොරිය අල්ලන්න මම අල්ලන්නේ මෙහෙමයි පිළිපිලි බැරි ඊට පස්සේ මේ කොහොමද නීතිය අනේ ආදරේ මේක හරි ප්‍රශ්නනේ ලොකු බලතල ඕනේ පොලිසියේ PC කෙනෙකුට තියෙන WBC කෙනෙකුට තියෙන බලතල හෙට මට පැවරුවොත් සතියක් ඇතුළත මේ පලාතව හරකොරකම් මම නවත්තනවා WBC කෙනෙක්ගේ බලතල තිබුණා DID තනතුර ඕනේ නැහැ ඕක නවත්තන්න මොකද නීති අනුකූල නෙවෙයි හොර ජාවාරමක් මේක ඒකේ අනපනක් ටික තියෙනවා අද මේක ගිහිල්ලා WBC කෙනෙකුට උසාවි ගිහින් කියන්න බැරිය 1958 අංක 29 දාන්න සත්තුන් පනත යටතේ මේක නීති විරෝධී. එතකොට 1952 අංක 6 දන්න කලත්වාල නතුරු සම්මත විවස්ථා පනතට අනුව බලපදේශයට පස් කෙරියාම දහරම්. සීතකර පස්මදායක වරන්දු නොවේ. ලහත් දිලව්වේ මේක කියාගන්න බැරි උදාහරණයක් දෙන්න පොලිසිය කියලා. ඕක කියපුවම අපිට දිනුව ලැබෙනවා. මේක මොකක්ද කියන්නේ? ලක්ෂණ කිහිපයක් තියෙනවා. එළදිව බුදු සිරි පාපහසේ නව හිරු පෑයු සසුනමරේ මිසදිටුවන් රැකියන් රවටුදා සිරි පාමුල ලක්මව හැඬුවා